Signature Makemai. ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර හිමියන් අපමත මුදා හැරීමට අභියාචනාදී කරණය නියම කළා. උන්වහන්සේට නියම කර තිබුණේ වසර 4ක බරපතල වැඩ සහිත සිරතඬුවමක්. එම තීරණය කොළඹ මහාධිකරණයේ විසින් ප්‍රකාශ කළේ පසුකිය මාර්තු 28 වෙනිදා අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව සිරකත කළේ ඉස්ලාම් ආගමට අපහසු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමගිය කඩ කිරීමේ චෝදනාව මතයි. 2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදු කළා. මෙන්න එම පුවත නැවතත්. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අපමත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා. උන්වහන්සේට නියම කර තිබුණේ වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්. එම තීරණය කොළඹ මහාධිකරණයේ විසින් ප්‍රකාශ කළේ පසුගිය මාර්තු 28 වෙනිදා අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව සිරකත කළේ ඉස්ලාම් ආගමට අපහසු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමගිය කඩ කිරීමේ චෝදනාව මතයි. 2016 වසරේ කූරගල විහාරස්ථානයේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදු කළා.